වෙල්කම් සෝල්ජර්ස් ගෝස් කොඩ් එක එකතු වෙන ඔයාව අද සාදරයෙන් පිළිගන්නවා අපේ වැඩසටහනට. ඉතින් අද අපි යන්නේ ෆුල් ගේම් ප්ලේ එකකට. ඉතින් මම ගේම් ප්ලේ එක ඇතුළේදී විස්තර කරන්නම් එක එක ටිප්ස් ට්‍රික්ස් විස්තර කරන්නම්. ඉතින් ඒ වගේම අද පොඩි නිවේදන ටිකකුත් කරන්න තියෙනවා. ඉතින් අපි යන් ගේම් එකට මං පුළුවන් වෙලාවට ඒ කියන්න ඕන පණිවිඩය ටික ඔයාලට කියන්න. එහෙනම් සෝල්ජර්ස් අපි යන් ප්ලැට්ෆෝම් එකට වෙනද වගේ. ඉතින් ප්ලැට්ෆෝම් එක කියන්නේ පොඩි වෙලාවක් ඇතුළත කිල් කීපයක්ම අරගන්න පුළුවන් තැනක්. ඒක නිසා තමයි ප්ලැට්ෆෝම් එකට ගොඩක් අය බහින්නේ කිල් වැඩිපුර අරගන්න ඕන වෙලාවට. අනිත් තැන තමයි ෆාම් එක වගේ තැනක් හොඳයි කිල් වැඩිපුර අරගන්න පුළුවන්. ඉතින් අපි බහිමු සෝල්ජර්ස්. ෆස්ට් බ්ලඩ් එක කවුරු හරි දැම්මා. ඉතින් ගන්න එකක් අතර ආවා. නියම යන්න පල්ලෙහාට වැටුණ කට්ටිය පල්ලෙහාට පැනන්නේ. හෙලිය තියලා යන්න පුතේ අන්න ගියා. මං හිතන්නේ එකම ස්කොඩ් එකේ වෙන්න ඕනේ. හෙලියත් අරගෙන ගියා, අනිත් අයත් පැන්නා. ඉතින් ඔක්කොම පල්ලෙහාට පැන්නේ, උඩට කවුරුවත් පැන්නේ නැහැ වගේ. අපි යම් පල්ලෙහාට. හරි, මේ තියෙන සිප් ලයින් වලින් මාරු වෙවි යම්. අපි උඩ දුවදුව ඉන්නවට වඩා සිප් ලයින් එකකට පැනලා මාරු වෙන එක තමයි හොඳ. දැන් පල්ලෙහා ඉන්න ඕන කවුරු හරි යමේ ඉන්නේ. හෝ 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 බොයි හෝ. යමයි, එයා ඉවරයි, එයා ඉවරයි. දැන් අපි යන් අනිත් අය කොහෙද බලන්න. ඒ අතරේ ඇමෝ ටිකකුත් එකතු කරගමු. අපි ඉක්මනට මෙතන ඉවරයක් කරලා කෙලින්ම යන් කට්ටියව හොයාගෙන උඩට යන්. උඩට ගියාම අපිට වටේම සර්ච් කරන්න ලේසි. බැක්පැක් එක හම්බුණා. නියමයි, මෙන්න මේ පල්ලෙහා ගේකට තමයි පැනලා තියෙන්නේ. අන්න නගිනවා, අන්න නගිනවා, අන්න නගිනවා. ලූට් කරගෙන ඉන්න පල්ලෙහා ගෙවල් තියෙනවා නම් යනවනේ පටස් ගාලා. කොයිද ඔකල්ලෝ යන්නේ? එල්ල කීරි උඩට නගින ඔච්චර අමාරුද? ඒ මම පෙන්නන්නම් කො නගින හැටි. ඔන්න බලන්න, මෙන්න මෙහෙම නගින. දැක්කද? ඔව් යා. අබ මේ සිප් ලයින් එකක් තියාගෙන මොකටද ඔච්චර අමාරුවෙන් උඩ නගින්නේ? එකනේ කියන්නේ අපි මෙන්න ඕනව කියලා දෙන්න. අපි යන් දැන් උඩට. හරි, ලූට් තියෙනවා, ලූට් තියෙනවා. ලූට් කරගමු, අපි ලූට් කරගමු. දෙන්නේ කිවර වුණා. එක්කෙනෙක් හෙලිය අරන් ගියා, අනිත් අය දැක්කේ නැහැ මම තව කවුද ආවේ කියලා. ඉතින් අපි ලූට් කරගත්තා. තව මොනවද අපිට? මදි. මදි කියලා හිතෙන දෙයක් නැහැ. අපි යන්, අපි යන්, අපි යන් ප්‍රැක්ටිස් ග්‍රවුන්ඩ් එකට. මේක තමයි ළඟම තිබ්බේ. වෙන තැනක් තිබ්බනම් කෙලින්ම එතෙන්ට තමයි පණින්. ඉතින් මේකනේ ළඟම තියෙන්නේ, මෙතෙන්ට යන්න. අපි මුලින්ම මේ ටවකේ ඉඳන් කොහෙද ඉන්නේ එනිමීස්ලා කියලා බලමු. පේනවද? ඔයාලට පේනවද කොහේ හරි ඉන්නව කියලා? සද්දපද්දයක් නෑ වගේනේ. අපි යන්, අපි යන්, යන්, යන්. ඔයාලට කියන්න, දැන් මගේ ළඟ ඔක්කොම ಜಾති වගේ තියෙනවා. මොනවද? එකම එක දෙයක් අඩුයි. මොකද්ද ඒ අඩුව? මොකද්ද ඒ අඩුව? ඒ අඩුව තමයි ස්නෝබෝඩ් එක. ස්නෝබෝඩ් එක අපි හොයමු. ස්නෝබෝඩ් අම්මට සිරි. මේ තියෙන්නේ බඩු. යස් යස් බෝයි, ලෙට්ස් ගෝ. අපි යන්. දැන් අපිට ඕන කරන ඔක්කොම දේවල් ටික තියෙනවා. ඔක්කොම. ඕ ඕ ඕ. කොහෙද මචං යන්නේ? සරි සරි සරි, මට සමාවයන් බණ්ඩාර මණිකි. අපි යන්. අපිට ඕනකන ඔක්කොම ටික දේවල් තියෙනවා. අපි යන්. අපි මෙහෙම යන ගමන් චෙක් කරගෙන යන්. මේ පැත්තේ ඉන්නවද කියලා තව කවුරු හරි. එහෙම යන අතර අපි යන් චිප් එක ගමු. ඉතින් මේ සමහරු දාලා තිබ්බ අර වෙරිෆයි කරන ලින්ක් එක මේ වැඩ කරන්නේ නැහැ කියලා. අර කලින් මං ස්කින් එකක් දුන්නේ අන්න ඒකේ. පොඩක් චෙක් කරලා බලන්න. මං ඒකට පොඩක් කියන, මේ අතන හෙලියක් තියෙනවා. අපිව දැක්කේ නැද්ද හෙලිය? අපි 117 එක තියෙනවානේ. 117 එක ගමු. එක්ස්ටෙන්ඩඩ් මෝඩ් තියෙනවානේ, දැන්ටම තියෙනවා. යා, අපිව දැක්කේ නැහැ තාම. අපි යන් එතෙන්ට. ඔය ඉන්නේ අපෙන් ගත්ත හෙලිය නේද? ඒ මල්ලි කොයිද? හෙලිය අරන් ගියේ. හෙලිය තියලා යන්න තිබ්බනේ. මේ මෙයා වැඩේ දීලා තියෙනවා. අතනත් තව බොක්ස් එකක් තියෙනවා. දෙන්නෙට වැඩේ දීලා තියෙනවා මෙයා. මේ අපි හෙලිය අයින් කළා දාන්න. තව කෙනෙක්. ඔව්, මෙහෙමයි. මාත් ගොන් වැඩ නොකරනවාම නෙමෙයි. ඉතින් ගොන් වැඩ කරන එක අපේ හැටිනේ. ගොන් වැඩ කරගත්ත මන් නැත්තම් හදිසියේ තව කෙනෙක් ඉරියනම් මට ඩැමේජ් වුණ වෙලාවේ තිබ්බනම් මමත් ඉවරයි.
අපියම් ඒ අතරේ මට කියන්න ඕන සොල්ජර්ස් පණිවිඩයක් දෙන්න තියෙනවා ඔයාලගේ සමහරු දාලා තිබ්බ අර එක්ස්කින් එකේ ගන්න එකේ කෝඩ් ටික දාලා රිඩීම් කෝඩ් ටික අරගෙන ඒක දැම්මට ඒ ලින්ක් එකෙන් ගිහිල්ලා රිඩීම් වුන්නේ නැහැ වෙරිෆිකේෂන් ෆේල් කියලා වැටෙනවා කියලා ඉතින් සමහරු මැසේජ් දාලා තිබ්බ අරන් දෙන්න කියලා මෙහෙමයි කොල්ලෝ මට අරන් දෙන්න නම් වෙලාවක් නැහැ අමුතුවෙන්ම ඊමේල් හදලා එහෙම ඔයා මෙහෙම කරන්න ඔයා කෝඩ් ටික අරගන්න ඔයා ඊමේල් එකක් හදලා මම ඒ වීඩියෝ එකේ කියන විදියට ඒ වීඩියෝ එක මම අන්තිමට දාන්නම් ඒක බලන්න ඒ වීඩියෝ එක බලන්න නැති කට්ටිය බලන්න ඒ කෝඩ් ටික අරගන්න ඔයාගෙම කෝඩ් ටික අරගෙන ඒ ටික මට Facebook page එකට message එකක් දාන්න හැබැයි මට Facebook page එක බැලෙන්නේ නැහැ හැමතිස්සෙම ඔයා message එකක් දැම්මම මට අනිවාර්යයෙන්ම මම අන්තිමට දාපු වීඩියෝ එකේ comment එකක් දානවා මට ඒ කෝඩ් ටික එව්වා කියලා ඒ වගේම කෝඩ් ටිකත් එක්ක ඔයාගේ මේ ID එකත් එවන්න. එතකොට මේ මට එවන්න පුළුවන්. එහෙම කරන්න. හරිද? නැත්තම් මට Facebook page එක බැලෙන්නේ නැහැ. Soldiers messages බැලෙන්නේ නැහැ. අපි loot කරපු එකටම යන්නේ. මොකද මෙතනනේ enemies ලා ඉන්න ඕනේ. හිටියෙත් මෙතනනේ ඉක්මනට යාලු මේ මේක තමයි loot කරපු drop එක. අලුතින් drop දැම්මට මං සාමාන්‍යයෙන් පටස් කාලේ මුනින් වෙන්නේ loot කරන drop එකට. එතන තමයි විසෙනක ඉන්නේ. අපි අඟ මේ පැත්තට එනිසා සෝල්ජර්ස් අරම කරන්න මම වැඩි Facebook පාවිච්චි කරන්නේ නැහැ. ඒකට හේතුව තමයි වෙලාව නාස්ති වෙන ගොඩක් අවශ්‍ය දේවල් වලට වඩා. අපි අලුත් හෙලියෙන් යන්. හැබැයි මම කවදා හරි live එකක් දුන්නොත් අනිවාර්යෙන් Facebook එකේ දෙනවා දෙකේම දෙනවා YouTube එකේ Facebook එකේ දෙකේම දෙනවා. හැබැයි ඉතින් අපි අවශ්‍ය දේවල් වලට වඩා අනවශ්‍ය දේවල් වලට කාලය නාස්ති වෙනවා නේ. ඔය post බලන්න උඩපල්ලෙහා post බල බල යන්න. ඒව ජීවිතේට වැඩක් නැහනේ. නොදෙනවත් තමයි ඒ වලට ගොඩක් කාලය වැය වෙනවා හිතලා බලන්න. ඒ නිසා තමයි මම ඒක අයින් කරලා තියෙන්නේ. අවශ්‍ය වෙලාවට මම පාවිච්චි කරනවා. ඔයාලටත් කියන්නේ අනිවාර්යෙන් දැනගෙන පාවිච්චි කරන්න ඔයාගේ අවශ්‍යතාවය මොකද්ද ඕන මොකද්ද නැත්නම් මොකද්ද හරි අපිට හෙලියක් තියෙනවා අපි මේ කත ඇරලා අර හෙලිය ගන්න පුළුවන් නේ ඕ මේ ඉන්නේ මෙන්න මෙයා ඔව් ඔව් එළියට යන්න පා හෙලි හෙලිය තියලා යන්න හෙලිය මම අර හෙලියත් අත ඇරි ඒකනේ මම ගියාද මෙන්න මෙතන කොල්ලෙක් ඉන්නවා ඕ හරි එයා ඉවරයි තව කට්ටිය ඉන්නවද කියලා චෙක් කරගන්න ඕන. මොකක්ද දන්නවද? මේ 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 සෙන්සිටිවිටි අපි බලන්න ඕන මේකේ. මොකක්ද දන්නවද? මම මේක චෙක් කරන සෙන්සිටිවිටි එකක්. හරිද? ඒ නිසා මම මේක සෙන්සිටිවිටි දෙන්නේ නැහැ. මම කලින් ඔයාලට සෙන්සිටිවිටි වීඩියෝ එකක් දාලා තිබ්බා. එක්කෙනා පැනනේ. අපි මූවමන්ට් එක මං ගේ උඩට කරේ නැත්තේ සමහර විට නින්ජා ෆේල් වෙනවනේ. නින්ජා ෆේල් වුණොත් මාව අයිමත් ගෙදරින් එළියටම තමයි වැටෙන්නේ. හැබැයි මං ගේ ඇතුළට පැනනම එයත් පොඩ්ඩක් කන්ෆියුස් වෙනවා. එයා දන්නවා මම දැන් ගේ ඇතුළේ ඉන්නේ කියලා. එයාගේ ටීම්මේට්ට තියපු ප්ලේයර් ඉන්නේ ගේ ඇතුලේ කියලා එයා දන්නවා. ඉතින් එයා චුට්ටක් හරි එකෙන් කන්ෆියුස් වෙනවනේ. එළියට පැනනද? ටැග් එක ගන්න යන්නේ. කන්න යන්නේ. ඒ මජං යන්නේ. නේ CR56 එක තමයි මම මේ පාර ප්ලේ කරන්නේ. ඔයාලා මේ දැක්කම මට කියන්නම තිබුණා. මම ඒ කියන්න හිතාගෙන හිටියේ කියන්නම තිබුණා. ඇඩි තියෙනවා Amax මේ මේක නියම ගන්න එක හොඳේ නියම ගන්න එක පාවිච්චි කරලා බලන්න ඔකේ බොයිස් මොකද්ද මං කීකේ හිටියේ සෙන්සිටිවිටි මේ මම මෙන් චෙක් කරන එකක් ඒක නිසා පොඩ්ඩක් මගේ සාමාන්‍ය සෙන්සිටිවිටි වඩා වෙනස් මේක හරිද මේ චෙක් කරන ගමන් තියෙන්නේ ඒකට තමයි මේ ගේම් ප්ලේ එකත් කරන්නේ එතකොට ඔයාලට මං වීඩියෝ එකක් දැම්මා සෙන්සිටිවිටි කොහමද හොඳට හදාගන්න ඕන කියලා ඕවරෝල් සාමාන්‍ය හැම ෆෝන් එකකටම හරියන. අන්න ඒක පොඩ්ඩක් බලන්න. ෆෝන් එකට කම්පියුටර් වලට සාමාන්‍ය හරියන. හැබැයි ට්‍රැප් මාස්ටර් කෙනෙක් නේ. බොයි. යන්නේ. මේ එක එක්කෙනාගේ එක එක්කෙනාට සෙන්සිටිවිටි ගතිය දැනෙන එක වෙනස්. හොඳටම සෙල්ලම් කරන්න පුළුවන් විදිය වෙනස්. හරිද? ඒක නිසා එක එක්කෙනාගේ වෙනස් නිසා යෝගෙන් ෆෝන් එකේ වර්ගය අනුවත් ඒක වෙනස් වෙනවා. හරිද? ඒක පොඩ්ඩක් මතක තියාගන්න. කෝ මේ ඉන්නේ. අපි මේ 47 එක ගමු. හරිද? මොකක්ද දන්නවද? 47 එක බරට වදින එකකුත් ළඟ තියාගෙන ඉන්න එක හොඳයි. 117 එක අයින් කළා අපි 47 එක ගත්තේ ඒ නිසා. හැබැයි මම ඔයා හිතන මං ගෙවල් ලස්සක හිටියා කියලා. ගෙවල් ලස්සක ගොඩක් නිකන් ගෙවල්ම තියෙන හැංගිච්ච තැනක් නම් අනිවාර්යෙන් මං ගන්නෙ මොකද? 117 එක. අර පැත්තේ දෙන්නේ දිව්වා. එකම ටීම් එකේ දෙන්නේ වෙන්න ඕනේ. එක්කෙනෙක් කිස්න බෝඩ් ගියා. අනිත් එක්කෙනා නිකන් දිව්වා. කෝ කෝ.
හරි ඉන්නේ නෑ ඒ ඒ වෙන කෙනෙක් ඒ දෙන්නනේ මේ දිව්වේ මේ AI ඇයි මන් තියන්න තිබ්බේ නැත්තේ මොකක්ද දන්නවද මං හරියට බලාගත්තා කො දෙන්නෙක් හිටියනේ මේ රතු එක්කෙනා නෙමෙයි රතු එක්කෙනා මං හිතන්නේ බොට් කෙනෙක් හැබැයි ඉතින් කො අනිත් එක්කෙනා මට හොයාගන්න බෑ අපි ඉක්මනට යන්න අන්න යාට ස්නෝ බෝඩ්ඩෙන් ගියා මං යාට ගහන්න ආවේ හරි මෙයාට අපි තියලා යන්කො ඕ මාර ඩැමේජ් එකක් තියෙනේ මං හිතන්නේ බොට් කෙනෙක්ම නෙමෙයි ඇත්ත ප්ලේයර් කෙනෙක් ඔය ඇත්ත ප්ලේයර්ස්ලා තමයි මුල් රවුන්ඩ් වල අඩුවෙන් ඉඳලා පස්සේ පස්සේ මාසයක් දෙකක් යනකොට හොඳට හැදිලා එන්නේ මුවහත් වෙලා එන්නේ ඒ නිසා ඉතින් අපි බොට් කියලා අපි සාමාන්‍යයෙන් සලකන්නේ කාටද නිකන් ඔය ගේම් එකෙම දාන අයට විතරයි හරි හරි යාගේ කිල් එක මට ආවා අපි අංක ඉස්සරහට ඉස්සරහ සෙනග ඉන්නවා Amax, Amax, Power of the Amax. Ogol balu udah skes skes video ya. Body video clip ya, demi mama. Eka niem aja. Eka power chicken lah balan. Ogol try kerja balan. Eka kondisi sniper ka. Soldiers tau kian nona. Mama re free fire video dana kila kiu budu ambo mata dapuk comment togi. Itin bye bye nepa mama. Angka eka kau udah ape? Kod mata mama. Eka Venus ini ne soldiers. Kod kian legend dekat tani kerja. Itin eka Venus ini ne make. Metenya inno kau udah. Oh, counter besa. Pistol, boy, boy, boy. Ah, mata sih mainnya. Mulin dia ni kata deh. Mian tadi, mainnya mian. Ya langgan ni, kan negatif ini honda ke? Tem pistol boy hoyam. Oke boy, oke oke. Main ni pora. Berai me api datang godak ke lagi nabe godak ke lagi nabe he api yang mandarnya itu tahu saya nggak ingin lagi lah. Edi ya gak agak mukkodam kali. Hari me mama kiuwe mama free fire video su dan na khadan nih kila hari deh hebei mang kiuwe deh kod nawat tanah lagi lah kod bela tips tricks gini nawat tanah lagi lah eh manang meva ke gameplay gini nih he ani wari me area heal karna nih deh. Oke. Snowboard unga bunga yana yata tiaga nama rewa gini ma mage 47 negatif bana manti yana wa meke mada tiga kamari mage attachment tiga venus ike tamange mahada gana gana gitara mati nia vena mau kakwat ne the boys ike ikiane taman tama honda ma honda gana gana tamange mahada gana ike hada gana honda tama hari da ඉතින් මං මෙහෙම කරන්න හරිද බය වෙන්න එපා මං කොඩ් අනිවාර්යෙන්ම ගේනවා සෝල්ජර්ස් අනිවාර්යෙන්ම ගේනවා ඒක තමයි අංක 1 මම ඒ අතරේ ෆ්‍රී ෆයර් වලට වෙනම වෙන ප්ලේලිස්ට් එකක් හදන්නම් හරිද ෆ්‍රී ෆයර් වලට ප්ලේලිස්ට් එකක් හදලා ඒකට අප්ලෝඩ් කරන්න එතකොට හරිනේ ඕකේ බොයිස් අනිවාර්යෙන්ම දැන් ඉස්සරහට ගේන්න තියෙනවා කොඩ් වල අපිට ෆ්‍රී CP ගන්න විදිය ගැන ෆ්‍රී CP ගන්න විදිය තමයි රින් ගන්න බැරිම තැන මොකද ඒකෙන් ගේම් එක දුවන්නේ සෝල්ජර්ස් ගේම් එක කියන්නේ මිලියන ගණන් බිලියන ගණන් හම්බ කරන ගේම් එකක් නේ මේක. එතකොට ඒක දුවන්නේ තනිකර මේ CP වලින්. වෙන ක්‍රම වලට වඩා වඩා පේනවද කොච්චර CP කියලා. CP වලින්ම තමයි මේක ගේම් එකට ප්‍රධානම සල්ලි යන ආකාරය. ඉතින් ඒක ගැන තමයි හොයන ගමන් ඉන්නේ. අපි ළඟ මාස්ටර් ප්ලෑන් එකකුත් තියෙනවා මේ වෙනකොටත්. ඉතින් අපි බලමු මොකද කරන්න කියලා. හරිද? ඒක ගැන තව ගොඩක් දේවල් තියෙනවා ඉස්සරහට කොච්චර නම් මේ ගේම් එක ඩෙවලොප් කරන්න තියෙනවද? මේක පට්ට විදියට ඩෙවලොප් කරන්න තියෙන ගේම් එකක් හිතනවා තව අවුරුදු 10කින් 15කින් විතර 10ක් යනවා නේ අවුරුදු 7කින් විතර 5-6කින් මාර ඩෙවලොප්මන්ට් කිරිලක් තියෙවිවා බලන්න මේ දවස්වලට අපි සෙන්සිටිවිටි පොඩ්ඩක් වැඩි කරමු හරිද මගේ මේ පොඩ්ඩක් රොටේෂන් එක වැඩි කළා මගේ සෙන්සිටිවිටි මම මේක චෙක් කරන්න ඕනේ මේක හරි ගියේ නැහැ මට තාම කැරකෙවෙන විදිය පොඩ්ඩක් ඒවට ගැළපෙන විදියටම හදා ගන්න හරිද ඔව් ලැගිනුත් යනවා හරි ඒක ඉතින් පටන් ගත්ත දවසින් ඉඳන් තියෙන එකනේ මේ මචං ඒකයි මම මේ සෙන්සිටිවිටි වෙනස් කර කර ගහන්නේ චෙක් කරලා බලන්න ඕන හොඳ තව මම හැබැයි අර කලින් දාපු වීඩියෝ එක බලන්න ඒකේ තියෙන සෙන්සිටිවිටි ගොඩක්ම හොඳයි හරිද ඒක ඔයාලට ප්ලේ කරන්න කට්ටි කමෙන්ට් උත් දාලා තිබ්බ ගොඩක් හොඳයි ඒගොල්ලෝ ප්ලේ කරා කියලා අනිවාර්යයෙන් මේක සෙල්ලම් කරලා බලන්න ඔයාලට ගොඩක් ගැලපේවි ඒක ගොඩක් හොඳට මම බලලා තමයි දාලා තියෙන්නේ හරි නේද අපි යන් අර පැත්තට අපි යන් මෙන්න මෙතන ඉන්නවා හලෝ ඕ එයා වැදුන්නේ නැත්නම් එයා කව වුණා නම් තමයි අමාරුව
කොහමද MX? Sorry මචං. Sorry, sorry. මේ පැත්තේ. අපි ඇඩිය ගහන් ඉමු. ඇඩි හතරක් තියෙනවනේ. ඒක නිසා ලෝභ වෙන්න එපා. චුට්ටක් අඩු වුණා කියලා ඇඩිය ගහගන්න. අන්තිම HP එකෙන් හරි වාව බේරෙයි එතකොට සමහරට බරටම වදින වෙලාවක. අර පැත්තේ ඉන්නවා මම දැක්කා ඔයාව. අපි යන් වටෙන්. අන ට්‍රැප්ද දාලා තින්නේ? නෑනේ. ගෙවල් නේ. ආ? යාලු. හරි. මේ යාගේ ක්ලාස් එක උනේ මේ මේක. මොකද්ද? ඩ්‍රෝන් එක. හැබැයි අතන දැක්ක නේද සොම්බි බල්ලෝ දැම්මා. ඒ කියන්නේ තව ඉන්න ඕන මෙතන. බෝම්බයක් දාමු අපි. මෙතනත් මේ ගිහිල්ලා තියෙන ගේමක්. අර ලූට් බොක්ස් එහෙම තියෙන්නේ. අන්න යනවා ස්නෝ බෝඩ් එකෙන්. අපිට උණ්ඩයක් දෙන්න උණ්ඩයක්. හරි. අන්න තව එක්කෙනෙක් ඉන්නවා. ඔකේ සොල්ජර්ස්. අපි දන්නේ නැහැනේ අපේ අවට පරිසරය කොහොමද කියලා. ඒක නිසා අනිවාර්යයෙන්ම අපි වැඩිපුරම ඉන්න ඕන මෙතන සෝදිසියෙන් ඉන්න ඕන. කොතන දැන් අන්තිම සර්කල් එන්නේ. එතකොට කොහේ හිටියත් ඔයා ඉන්න ඕනේ අවධානෙන්. මේ පැත්තේ යනවා ෆයර් එකක් අපි යන් පටපට ගාලා නැත්තම් කිල් නැති වෙනවා මෙන්නම. ඕ හේ මචං මචං මචං. ඉතින් අද ප්ලේ කරන්නේ මම මොකෙන්ද? මේ MX එකනොයි අනිත් එක තමයි 47 එක අර මං එක්කෙනෙක්ව මැරුවේ එන්නේ යාගේ. Only 2 team 2 team 2 team. අපි බලමු කොයිද ඉන්නේ කියලා. ඕ වන්න තියනවා. උණ්ඩ 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 භාගයක් මැගසින් එක විරණකන් ඉඳලා තියම්. හරි. එයා රීලෝඩ් කරන්න ගන්න නිසා මං එහෙම කරේ. Okay boys let's go let's go. එනං soldiers ඔන්න ඔක තමයි අද උනේ ගේම් එකේදී. ඉතින් මං හිතනවා එන්ජොයි වුණා කියලා. ඔයාට ඕන කරන දේවල් දැනගත්ත කියලා. ඔයාට තව තියෙන දේවල් අහන්න තියෙන දේවල් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාලා අහන්න. ඉස්සරහටත් මේ වගේම ගොඩක් හොඳ වීඩියෝස් ගේනවා. ඔයාලට ටිප්ස් ට්‍රික්ස් ගේනවා. ගොඩක් වටින තව දේවල් ගේන්න තියෙනවා. ඒක නිසා කොඩ් තමයි ගොඩක්ම ගේන්නේ මම. ඒක අනිවාර්යයි. ෆ්‍රී ෆයර් ලිස්ට් එකක් අර විදිහට මං කරන්නම්. එන අදර වීඩියෝ එක ඉවරයි. ජය වේවා.